आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीधे टीवी रात्रि प्रवृत्ति विकास व्याय आरंभ वाने ममोदेशानी डबगे दरा प्रथम नवधाने पुआत सिरस्थल बेथा रासायनिक पोहर तहनम गैसेट टुअथ रिवर्स रासायनिक पोहर आनाइनेट पाउद्गली कांचेट आवश्यक राज्य पार्श्वेनुत मट सहायक लबुने नहें गैसेट टुअ रिवर्स कर्मीन महिंदा नंद कियाई रासायनिक पोहर आनाइने पाउद्गली कांचेट पमनक दीम भयानकाई विशेषज्ञीन कियाई बित्तर सह कुकुलुमास मिलत इहलटे केटी कालीन नय वहा दिगु कालीन कलयुतुई नतिन मुद्दबने थवत इहलटे आचार्य निशांद मेल्कियाई मेरट वयसावृदु 20ට වැඩි සියලු දෙනාට බූස්ට් එන්නත ලබා දීමට තීරණය කරයි මංගල උත්සව සිනමා ශාලා ආපන ශාලා හෝටල් සංකීර්ණ උත්සව සංවිධාන ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකොළ දැඩි තීන්දුව සෞඛ්‍ය ඇමති කෙහෙලිය කියයි කුඩා දරුවන් අතර කොවිඩ් ව්‍යාප්තිය යලිත් ඉහළට තත්ත්වය භයානක වුණොත් ඉදිරියේදී පාසල් වහන්න වෙයි විශේෂඥ වෛද්‍ය චන්න කියයි අධි තාක්ෂණික කේබල් මත ඉදි වූ මෙරට ප්‍රථම පාලම ජනතා අයිතියට පාරුව පෙරලීමෙන් පසු පාරට දැමූ බස් රථයට ජනතා විරෝධය පාරුව පැද වූ මුදල්ගත් අය සහ අයිති කරු අත්අඩංගුවට පාරුවට අවසර දුන් අය නිදැල්ලේ ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත රැඳ වූ කැලණි පාලම අද පස්වරුවේ විවෘත කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 31,539ක්. අදි තාක්ෂණික කේබල් මත ඉදි වූ එල්ලන පාලම අද සිට ජනතාවට විවෘතයි. ඒ කල්යාණී රන් පිවිසුම හෙවත් ද গোল্ডන් ගේට් කල්යාණී මේ එල්ලන පාලමයි. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 31,353ක් පමණ වෙනවා. කල්යාණී රන් පිවිසුම විවෘත වීමත් සමග කොළඹට පිවිසෙන සහ කොළඹින් පිටවීමේදී ඇති වූ අධික මාර්ග තදබදය බොහෝසෙන් අඩු වෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම පාලම ඉදිකර ඇත්තේ කැලණි ගඟ හරහායි පාලම ඉදිකළ ස්ථානයේ කැලණි ගඟේ පළල මීටර් 180ක් පමණ වෙනවා විශේෂයෙන් කැලණි ගඟ යනු අතිශය සුන්දර රමණීය ගංගාවක් බොහෝ පාලම් ඉදිකිරීමේදී අති විශාල දවන්ත කොන්ක්‍රීට් කණු භාවිතා කරනවා එහෙත් මෙම පාලම ඉදිකිරීමේදී භාවිතා කරන ලද්දේ අධි තාක්ෂණික කේබල් ක්‍රමයයි මෙය හඳුන්වන්නේ ජපානයේ එක්ස්ට්‍රා ඩෝස් පාලම් විශේෂය ලෙසයි මෙහිදී කේබල් වලින් පාලමේ බර 120 කින් දරා සිටිනවා 80ක් ඉවුරු දෙක මත දෙකොනේ ඉදිකළ කුළුණු මතට පැටවෙනවා මෙම පාලම ආශ්‍රිත භූමියේ දේශීය උද්භිත විද්‍යාත්මක වටිනාකමක් ඇති ශාක පමණක් වගා කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වනවා. මන්තිරු 6කින් සමන්විත කල්යාණී රන් පිවිසුමේ දැනට ඉදිකර ඇති කොටසේ දිග මීටර් 380යි. 2012 දී මෙම ඉදිකිරීම සැලැස්ම ඉදිරිපත් කරන ලද්දේ එවකට ජනාධිපති සහ මහා මාර්ග අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතායි. ඒ අනුව ඉදිකිරීම 2017 වසරේ ආරම්භ කෙරුණා. ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මතයි කල්යාණී රන් පිවිසුම ඉදිකෙරුණේ. මෙහි ඇති ආලෝකකරණ පද්ධතියද අති විශේෂයි. දේ දුන්නේ වර්ණමුසු වූ මෙම ආලෝකකරණ පද්ධතිය විශේෂ පරිගණක මෘදුකාංගයකින් ක්‍රියාත්මක වනවා. කල්යාණී රන් පිවිසුම ජනතා අයිතියට පත් කිරීම අද සිදු වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සභාවේදී කියවුණු පරිදි महिंद राजपक्ष जनाधिपत्तुमा गे संकल्प मत मे पालम सकस्किरी मे मूलिक पियवरान येदुना मेरटेति बुनु तिस्सावुरुदु त्रस्तवादे अवसान कलाट पासे दवंत संवर्धनयक मेरटे आरंभ वुना ए संवर्धने एक कोटसक तमाई कटुनायक अधिवेगी
मार्गे मार्गे वाहन तदबाद किरी मत तमाई मे खेलनी पालमत एहा संबंध अनिकुत अधिवेगी मार्ग पद्धतियात सलसुम कले मे पालमत समगम मिलागट ऊरगोडवाते इंदला अतुरुगिरिया दक्वा अधिवेगी मार्ग सकास वेनवा एमत्तुमा अवुरुदु देकक अतुलत अवसान किरीमट पोरोंदु वेला तियेनवा इंगुरु काडिये हंतियट दनट तिबेन अधिवेगी मार्ग एतन इंदला राय नगरे दक्वा मे समगम इंदिकिरेनवा वयस अवरुदु विस्स इक्मवु मेरट पुरवेसियन संदहा बूस्टर एन्नत लबादीमट अद तीरुने कल बव सौख्य अमात्य केहलिय रमुकेल्ल महता पवसनवा मंगल उत्सव सिनेमाशाला आपनशाला होटल संकीर्ण सह उत्सव संविधान कटयुतु सामान्य परिधि पवत्वागन यामटद राज्य तीरुने कर तिबेनवा सौख्य मार्गोपदेश यटते मेम अवसरे लबादी एति बवद अमात्यवरया वेडिदुरटत् प्रकाश कला අද අපි තීන්දුවක් ගත්තා ඉදිරි දින කීපය තුළ අවශ්‍ය පසුබිම සකස් කරලා විශේෂිත ඉහළට යනකන් තුන්වෙනි මාත්‍රාව එහෙම නැත්නම් අපි බූස්ටර් එක කියනවා ඒ ලබා දෙන්න මේ සියල්ල සැලකිල්ලට අරගෙන රටේ ආර්ථිකය ඉදිරියට යන්නටත් ඕනේ ආර්ථිකයේ නංගෝ බොහෝ දෙනෙකුට මේ මේක මහසුම දෙය තමයි වහන්න කියන එක නමුත් එහෙම වහලා රටක ආර්ථිකයක් ගෙනියන්න බෑ ඉතින් ඒ නිසා අපේ තියෙන ඒට දෙන රැකවරණය ලබා දෙමින් රට විවෘත කිරීමේ වැඩ පිළිවෙලට අපි අවතීර්ණ වෙන්න मंगल उत्सव रेस्टोरेंट විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා විවෘත කිරීම අද දවසේ ඉඳන් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා ලබන සිකුරාදා අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමත් සමග මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ වෙනි තත්ත්වයන් වල අපි විවෘත කරන දේවල් වල මොන සීමාවන් තුල ඉඳන්ද කටයුතු කළ යුත්තේ කියලා මාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට අදාළව ඇති නීති ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සංශෝධනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ප්‍රධාන ආයතන වල අනපනත් යාමත් කාලණ කිරීම අනාගතයට අනාගතවාදී සමාජයක් වෙනුවෙන් සහ ඔබේ වෘත්තීය ශක්තිමත්භාවය වෙනුවෙන් වගකීම වෙනුවෙන් සහ බොහෝ රාජ්‍ය මාධ්‍ය ආයතන රාජ්‍ය ආයතන භාණ්ඩාගාරය මත යැපෙන රාජ්‍ය ආයතන ඉන් මුදවා ගැනීමේ අලුත් මාවත් විවෘත කර ගැනීම කියලා කියන මේ මහා සමස්ත අභිලාෂයන් පෙරට කරගෙන පවත්නා යල් පැන ගියපු අනපනත් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය එකමතිකව සම්මත කරා. මේ අපේ රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීම සඳහා වූ වැඩපිළිවෙල. එතකොට ඊට අදාළ නව නීති රීති රාශියක් අලුතෙන් අඳුන්වන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් යන්නේ එවැනි අරමුණු අතුව මේ පනත් සංශෝධනය කිරීම සඳහා වූ සුභවාදී යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරන ලැබුවා. රසායනික පොහොර පලිබෝධනාශක සහ දිලිර නාශක ආනයනයේ සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අපි කවුරුත් දන්නවා අධිකාරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා හරිත කෘෂි කර්මාන්තයක් කරා රටේ යොමු කිරීමට සම්පූර්ණයෙන් රසායනික ආනයනය කිරීම තහනම් කිරීම සඳහා ගැසට් පත්‍රයකුත් ඒ සමගම නිකුත් කෙරුණා. නමුත් අපි ඊයේ තීන්දුව කරා අපි ගැසට් කරන ලද ගැසට් පත්‍රය අද දින සිට ඉවත් කරගන්න. ඒ අනුව අද දින සිට රසායනික පොහොර පලිබෝධනාශක සහ දිලිර නාශක පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා වෙළඳපොළේ විකුණන්න අවස්ථාව ලැබෙනවා. රජයේ කිසිසේත් රසායනික පොහොර ආනයනය කරන්නෙත් නැහැ රසායනික පොහොර සඳහා සහනාධාරය ලබා දෙන්නෙත් නැහැ. නමුත් විවෘත වෙළඳපොළේ පෞද්ගලික අංශයට පුළුවන් රසායනික පොහොර ආනයනය කරලා බෙදා හරින්න. දැන් මෙහෙම දුන්නහම එතුමා මේවා ආනයනය කරන්න පෞද්ගලික අංශයට මොකද්ද මේක නියාමනය කරන්න තියෙන වැඩපිළිවෙල? මට තරං
කෙටි කාලයක් තුල වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙවත් මෙහෙම පඹයෝ පුච්චලා නැතුව ඇති. හැබැයි මේ හැමදෙත් එක්කම මම හිතියේ මේ මේ ප්‍රතිපත්තියේ තියෙන හොඳකම නිසා. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේදේ වැරද්දක් නැහැ. මේක අපිට හරියට සමාජගත කරන්න බැරි වුණා. මම එදා ඉඳලා කියනවා රජයේ පාර්ශවයනුත් මේකට සහාය ලබා දුන්නේ නැහැ. ඒ චෝදනාව මම රජයට එල්ල කරනවා. රජය ඇතුලේ විවිධ මත තිබුණා මේ පිළිබඳව. කෙසේ වෙතත් ගොවීන් එළියට බහැලා කියනවා නම් රසායනික පොහොර දෙන්න කියලා අපි මේ විවෘත වෙළඳ පොලේ මේක ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරා. හැම ගොවියෙක්ගේම පස පරීක්ෂා කරනවා. ඒ නිසා අපි කාබනික යොදන ගොවියෝ රසායනික පොහොර යෙදුවොත් ඒ සහනාධාරයෙන් නදවන්ත කියන එක පිළිබඳව යාන්ත්‍රණය. මොකද අද දිනේ තමයි අපි මේ තීන්දුව ගන්නෙ. ශ්‍රී ලංකාව තුල අදටත් කුමන පොහොර කුමන ප්‍රමාණයකින් යෙදී යුතුද යන්න පිළිබඳව නිශ්චිත පරීක්ෂණ සිදු කර නැහැ. රසායනික පොහොර වර්ග සහ ප්‍රමාණය ගොවියට නිර්දේශ කරන්නේ බොහෝ විට පොහොර සමාගම් සහ පොහොර අලෙවිකරණ වෙළඳසැල් අයිතිකරුවන් විසින්. එවන් පසුබිමක හුදෙක් රසායනික පොහොර ආනයනය කිරීමේ ඒකාධිකාරී බලය පෞද්ගලික සමාගම් කරුවන්ට ලබා දීම උචිතද? මේ ඒ පිළිබඳව අප කළ විශේෂ සවා බැලීමක්. ඊට සියතට සිය විද්වත් අදහස් පළ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා. ලෝක ජනගහනය සීග්‍රේන් ඉහළ යනවා. අද වන විට ලෝක ජනගහනය කෝටි 787කට ආසන්නයි. 2025 වන විට මේ සංඛ්‍යාව කෝටි 825 ඉක්ම වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. වැඩිවන ජනගහනයට නිවාස, මංමාවත්, පාසල්, රෝහල් සහ වෙනත් ගොඩනැගිලි අවශ්‍ය වනවා. ප්‍රධානතම ප්‍රශ්නය භූමිය හිඟවීමයි. මෙහිලා අඩු ඉඩම් ප්‍රමාණයක් තුළ වැඩි අස්වැන්නක් කෙටි කාලයක් තුළ අඩු වියදමකින් ලබා ගැනීම සමස්ත ලෝකයේම හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි. ඊට විසඳුමක් ලෙසයි රසායනික පොහොර සේම ශාක අභිජනනය, ජානමය වෙනස්කම් සිදු කිරීම, දෙමුහුන් කරන ආදී විවිධ ක්‍රමවේද ලෝකයට එන්නේ. එසේම අදත් නව පර්යේෂණ සිදු කරමින් පවතිනවා. මේ සියලු රසායනික පොහොර පලිබෝධක නාශක නව වගාක්‍රම ආදීෙහි අවසන් අපේක්ෂාව ඉලක්කය වනුවේ ආහාර හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමයි. කුසගින්නෙන් මිය යාම වළක්වා ගැනීමයි. පොහොර පමණක් නොව මිනිස් රෝග සුව කරන ඖෂධ පවා නියම ප්‍රමිතියට නියම මාත්‍රාවට ගත්නේ නැත්නම් ලෙඩා මැරෙන බව අප දන්නවා. අද අපේ රටේ පොහොර සම්බන්ධව ගෙවුණු මාස කිහිපය තුළගත් තීන්දු තීරණවලට බලවත් ජනතා විරෝධයක් එල්ල වුණා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ දෙනෙකු රජයේ හදිස්සියගත් කාබනික පමණයි කියන සංකල්පයට ප්‍රතිපත්තිමේ වශයෙන් එකඟ වුණත් ක්‍රියාත්මක කරන්නට ආරම්භ කළ විදිහට විරෝධය පළ කළා. විශේෂයෙන් අහසින් යමක් කඩා වැටුණා වගේ හදිස්සිය රසායනික පොහොර පලිබෝධනාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම අපේ රටේ ගොවියව මහපාරට කැඳෙව්වා. මහකන්නේ වගා කරනවා වෙනුවට පාරටෙන්ට ගොවින්ට සිද්ධ වුණා. දැන් අද යලිත් රසායනික පොහොර තහනම පලිබෝධක නාශක සහ කෘෂි රසායනික තහනම ඉවත් කරගන්න රජය තීන්දු කළා. නමුත් රජය රසායනික පොහොර ආනයනය කරන්නේ නැති බව තමයි පවසන්නේ. ඒ බලය හුදෙක්ම පෞද්ගලිකාංශය අතට යනවා. එම තීරණය නිවැරදි වෙයිද? මන්ද අදත් හිතුමතේ ගොවියට රසායනික පොහොර, කෘමිනාශක සහ පලිබෝධක නාශක අලෙවි කරන්නේ පෞද්ගලික සමාගම් තමන්ට අවශ්‍ය විදිහට. එහෙම වුණොත් අධික මිල ගණන්වලට සේම තත්වයෙන් බාල රසායනික පොහොර, කෘමිනාශක සහ පලිබෝධක නාශක තවදුරටත් රට තුල රජ කරාවි. මේ ඒ පිළිබඳව කතා කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා. මේ රසායනික පොහොර රට තුළට ඒමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රජයේ මීට වඩා මැදිහත්වීමක් කළ යුතුව තියෙනවා. අපි දන්නවා රටට රජයේ මැදිහත්වීමක් නැතුව සිදු වුණොත් ඕනම පොහොර වර්ගයක් පුද්ගලිකංශයට මෙතෙන්ට ගෙනෙන්න පුළුවන්. එතකොට අපි දැනට පරිශීලන කරලා හොයාගෙන තියෙන නිර්දේශවලට අනුකූල නොවන, එහෙම නැත්නම් ඒ සඳහා භාවිතා කළ නොහැකි පොහොර වර්ග, තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවේ අය කියාගන්නා පොහොර පුද්ගලිකාංශ අධික ලාභයක් තියාගෙන විකිණීම සඳහා මෙරටට ගෙනාව, ඒකෙන් විශාල හානි කීපයක් සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනිම එක තමයි මේ සඳහා ඒ වෙනි පොහොර සඳහා
පරිේෂණ කරලා නැහැ ලංකාවේ ඒක නිසා අපි දන්නේ නැහැ විද්‍යාඥයන් විදිහට මේවා කොපමණ ප්‍රමාණයක් අපේ පසට අපේ වගාවට යෙදී යුතුද කියලා. එතකොට එහෙම නොදන්න එකක් මේ කාබනික කෘෂිකර්මයේ තිබුණා කාබනික ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් යෙදී යුතුද නැද්ද කියන එක ගැන අපිට විද්‍යාත්මක පදනමක් තිබුණ නැහැ. ඒහා එවැනිම සමාන එකක් තමයි අපි නොදන්න රසායනික පොහොර ගෙනාම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක මීට වඩා සැලකිලිමත් වෙලා ඇත්තටම පරිේෂණ දත්ත තියෙන රසායනික පොහොර රට තුලට ගෙනීම සඳහා පුද්ගලිකාංශයේ මැදිහත් කළ යුතුව තියෙනවා. පුද්ගලිකාංශයට විතරක් මේක බාර දුන්නොත් එතකොට ගේන පොහොරවල ලාභය මත අරමුණු කරගෙනම තමයි මේ පොහොර ගේන්නේ. එතකොට මේකට නිර්දේශයක්ුත් ලංකාවේ නැත්තම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවැනි පොහොර සඳහා එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඕන ගොවි මහත්තයෙක් පලිබෝධනාශක වුණත් ගිහිල්ලා අහන්නේ කඩේ මුදලාලිගෙන්. එතකොට මේ පොහොර කොච්චරක් යොදන්න ඕනද කියන එකත් ආයේ ඇසියේ හැකිවන්නේ ගොවි මහත්මයාට කඩේ මුදලාලිගෙන්ම තමයි. රසායනික පොහොර ආනයනය කර යුතුයි රටට ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා. එහෙම ආනයනය කරන අවස්ථාවලදී මේක රජයේ නියාමනය යටතේ රජයේ මැදිහත් වීම යටතේ කළ යුතුයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ රජයට අයිති පොහොර සමාගම් දෙකත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ගොවි ජනතාවට සහ රටට තරඟකාරී මිලක් යටතේ රසායනික පොහොර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. රසායනික පොහොර තහනම සහ ගැසට් යලි රිවර්ස් කිරීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ සහ දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. ප්‍රතිපත්තියක් විදිහට ඉතාමත් හොඳයි. නමුත් කරන සැලැස්ම වරද්දගත් එකයි තියෙන ප්‍රශ්නේ. මමත් කාබනික පොහොර කළා අවුරුදු 17 ජනාධිපති කාලේ මහවැලි අමාත්‍ය කාලේක. ඒකට කාබනික පොහොර කියන්නේ හොඳ ප්‍රතිපත්තියක්. නමුත් මුලින්ම අපි කරන්න ඕනේ ආදර්ශ වැඩසටහන ආදර්ශ ආයවල් කරන්න ඕනේ. ඉතින් ආදර්ශ ව්‍යාපෘති කළා තමයි ටික ටික වර්ධනය කරන්න ඕනේ. මේක සාමාන්‍ය මේ එකරයි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මුළු රටක්ම කාබනික පොහොර කරන එක. ඉතින් ඒකෙන් කෘෂිකර්මාන්තේ විශාල අවුලක් ඇති වෙලා තියෙනවා. ඒ අවුල ඇති කිරීමට ප්‍රධාන වගකීම කෘෂිකර්ම ඇමතිවරයා. දැන් ආයවැය හරහා රසායනික පොහොර සහනාධාර එකක්වත් දෙන්නේ නැහැ. පොරොන්දු වුණු නොමිලේ පොහොර ටික ලැබෙන්නේ නැහැ. හැබැයි මුදල් වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 4000. අයවැයෙන් පොරොන්දු වෙලා තියෙන්නේ රසායනික පොහොර වගාව කරන ගොවීන්ට සහන නොවේ. සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වගාවේ නියැලුණොත් පමණයි සහනයක්. 100% කාබනික හෝ 100% රසායනික කියන අන්ත දෙකට අපි තල්ලු විය යුතු නැහැ. මෙතනදී ස්වභාවික කෘෂිකර්මාන්තයට අපි යන්න ඕනේ. පසෙහි තියෙන සාරවත්භාවයට සාපේක්ෂව මොනවද දෙන්න ඕනේ කියලා බලලා ඒක උන්නම් කාබනික පොහොර වලින් දෙන්න පුළුවන් නම් කාබනික වශයෙන් දෙත හැකි. රසායනික පොහොර වලින් නම් ඒකට බෙහෙත තියෙන්නේ ඒ විදිහට දෙන්න පුළුවන්. අදි මාත්‍රාවෙන් පසට යමක් එකතු වුණොත් විතරයි ඒක පසට හානියක් වෙන්නේ. නියමිත මාත්‍රාවෙන් දෙනවා නම් ඒක පසට හානියක් වෙන්නේ නැහැ. රටේ මාස 7ක් නටපු නාඩගම අවසන් කරන්නට යෙදුණා. නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කිව්වා වගේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහත්තයා අද වෙනකොට කාබනික පොහොර නාඩගමත් එසේ නිමාවිය කියලා තමයි අපිට සඳහන් කරන්න තියෙන්නේ. කාබනික පොහොර භාවිතා කරලා ලෝකේ කොහොමත් මහා පරිමාණ වගාවක් කරලා නැහැ. අපි මහා පරිමාණ වගාවක් කරන්නේ ගොවින් පාරට බහැලා උද්ඝෝෂණය කරපු එකම අවස්ථාව මේ රටේ මේ අවස්ථාව මේ පොර හිඟිය වෙනුවෙන් රටේ ගොවිතැන 104ට වැඩිලා තියෙන්නේ. ගැසට් ගන්නවා සමහර කට්ටිය රිවර්ස් කරනවා, සමහර කට්ටිය එයා පහුවදා උදේ අයින් කරනවා. ඉතින් මෙහෙම කොහොමද වැඩ කරන්නේ? මේ ක්‍රියාදාමය තුළ මේ සෙල්ලම් කරන්නේ රටේ ආහාරත් එක්ක, රටේ ආහාරත් එක්ක සෙල්ලම් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ කවදක්වත්. කවුරුත් අනුමත කරන්නේ නැහැ උදේට ගැසට් එකක් ගහලා හවසට රිවර්ස් කරන එක. ඒක මං හිතන්නේ කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට නෙමෙයි. මං හිතන්නේ පොහොට්ටුවේ ඉන්න මැති ඇමතුරු පවා, පොහොට්ටුවේ ඉන්න සමාජික පවා වැඩි උන්නේ. මං හිතන්නේ මේ ගැසට් ගහන අය පවා මේක වරදී කියන එක පිළිගන්නම්. කාබනික පොහොර හොඳයි, නමුත් මේ කරපු ක්‍රමවේදය පිළිබඳව අපට විශාල විරෝධයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහටත්. අද හන්ඩුවේ ප්‍රතිපත්තිය තමයි ගහන ගැසට් එක රිවර්ස් කරගන්න. මේ රටේ ගොවියා පාරට මැහැනකන් ඉඳලා මේ කටයුත්ත කර අපි සන්තෝෂ වෙනවා. ගොවියා වෙනුවෙන් සමග ජන බලවේගයේ විදිහට අපිටත් ඒ සටන ශක්තිමත් කරන්න අපිට උදව් කරන්න පුළුවන්කම ලැබුණා. පව් නේද නොමිලේ පොහොර ගන්න හිතාගෙන හිටපු 69 ලක්ෂය නියෝජනය කරපු ගොවියන්ට. රටේ අද ඇති වෙලා තියෙන මේ භයානක තත්වය, ගොවියට වෙලා තියෙන වින්නැහිය එදා කතා කරාම
මාස 6කට 7කට ඉස්සල්ලා කතා කරලා නිලධාරීන් මොකද උනේ නිලධාරීන් ගෙදර යවුවා අමාත්‍යංශ ලේකම්වරු කී දෙනෙක් ඇරියද කුෂිකර්ම අමාත්‍යංශේ උපදෙස්තුන්න මහාචාර්යවරු එයයි අයින් කරා ගැසට් ආපහු රේස් කරගන්නකොට ඇමතිවරයා කියනවා මේ අපි දන්නේ නැහැ කියලා පෙළපාලියන්නේ ගොවියෝ ඉල්ලන්නේ ග්ලයිෆොසෙට් නෙවෙයි බියවගාවට අවශ්‍ය කරන වල් නාශක ටික දෙන්න කියලා කියන්නේ ඒ කියන්නේ MCPA ඉල්ලන්නේ කුෂිකර්ම අමාත්‍යංශේ හදන ලැයිස්තුවේ මම වගකීමෙන් කියනවා එකම එක වල් නාශකයක්වත් නැහැ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ටයිකොට් වෙනුවට වෙනත් ඇඳුමක් භාවිතා කරමින් පාර්ලිමේන්තුවට යන්නේයි අද සමහර ප්‍රදේශවල ගොවීන් ඉල්ලා සිටිනවා. පොහොර සම්බන්ධව ආණ්ඩුවගත් කැකිල්ලේ තීන්දුව නිසා තමන් බොහෝ අසීරුතාවයකට පත්ව ඇති බවයි ගොවීන් පවසන්නේ. දැන් මෙච්චර කල් රජයෙන් තමයි පොහොර ගෙනල්ලා දුන්නේ. පුජ්‍යලිගංශයට දෙනකොට දැන් මේ තියෙන මිලවල් එක්ක පුජ්‍යලිගංශෙන් කියන ගානකට තමයි පොහොර ගන්න වෙන්නේ. නවක රජයට ගේන්න පුළුවන්කම තියෙද්දී මේගොල්ලන් පුජ්ජලිකාංශයට දෙන්නේ වෙනත් අරමුණු ඇතුව. ගොවියොත් එක්ක මේ කුදිකර්ණ ඇමතිලා දුන්නු සියලු දෙනා අපිත් එක්ක පහුගිය කාලෙම කරේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. ගොවියන්ගේ ජන ජීවිතයත් එක්ක ගොවියන්ගේ පවුල්වලත් එක්ක ගොවියත් එක්ක මේ දෙවන්ත සෙල්ලමක් කරන්න පටන් ගත්තා. අපි කියන ඇමතුමෝ මේ ගොවියොත් එක්ක මේ දිගින් දිගටම මේ සෙල්ලම් කරගෙන යන්න එපා. මේ වාගේ පස්ස රදින රිවර්ස් ගහන මේ තීන්දුව తీරන අරගත්තොත් මින් ඉදිරියෙන් අපි තියෙන කුඹුරේ තියෙන පැලක් ගලවගෙන ගෙදර තියෙන මුට්ටිය හට්ටි ටිකත් අරගෙන පාරේල පාරේ තමා උයාන කාගෙන බුදියාගෙන දිගින් දිගටම අපි චූටි කාලේ ඉස්කෝලේ යනකොට කැකිල්ලේ නඩු තීන්දු කියනකොට අපි හිතාන ඉතේ ඒවා විහිළු කතා කියලා. හැබැයි දැන් අද මේ රජේ ගන්න තීන්දු නිකන් ඇත්තටම කැකිල්ලේ තීන්දු වගේ තමයි. මොකද්ද මහත්තයෝ මේ නඩපු නාඩගම පොහොර සහනාධාරයේ දෙන එක සම්පූර්ණ කප්පාදු කරලා කළු කඩ මුදලාල්ලාට තමන්ගේ වාසිය වෙනුවෙන් තමන්ගේ ඒ මුදල එකතු කරගෙන තමන්ට ලාභ ප්‍රයෝජනය ගන්න කළු කඩ මුදලාල්ලාට මේ පොහොර ටික විකුණන්න අවස්ථාව දීලා දැන් අන්තිමටම අද ඇමතුමා ප්‍රකාශයක් කරා මොකද්ද පරණ විදිහටම ඒ රසායනික පොහොර ටික ගෙනත් දෙනවා කියලා. කුෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමට මෙතනින් පස්සේ පාර්ලිමේන්තුවටවත් ගමටවත් යන්න වෙන්නේ ටයිකෝට් දාලා නෙමෙයි අමුඩේ ගහලා. බිත්තරේක මිල අද රුපියල් 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිත්තරේක සිල්ලර මිල පැවතියේ රුපියල් 19කට. කුකුළුමස් කිලෝ එකක මිල මේ වන විට රුපියල් 800ත් 850ත් අතර මුදලකට ඉහළ ගොස් තිබෙනවා. කුකුළුමස් කිලෝ එකක මිල මීට පෙර පැවතුනේ රුපියල් 650කටයි. සත්ව ආහාරවල මිල ඉහළ ගිය නිසා අද සිට බිත්තරේක මිල රුපියල් 19 සිට 23 දක්වා ඉහළ දමා තිබෙනවා. කුකුළු මාංශ කිලෝ එකක මිල රුපියල් 800ක් 850ත් අතර වෙනවා. කුකුළු මස් කිලෝ එකක මිල පැවතියේ රුපියල් 650කට පමණයි. ඉතර 22යි. කලින් 20 තිබුණේ. ඉතර නිෂ්පාදනය අඩුවෙදී එකයි. ඉතර මිල 24යි. කලින් තිබුණේ 22යි 20යි ක්‍රමක්‍රමයෙන් වැඩි වීගෙන යන සඳුදා ඉඳලා වැඩි වෙනවා. ඉතර මිල 23යි. සුදු පාට එක 23යි. රතු එක 24යි. නෑ ඊයේ තිබුණේ 21යි. සුදු 21යි. රතු 22යි. ඊට ඉස්සෙල්ලා 19ට තිබ්බා සුදු එක රතු එක තිබ්බා 20. දවස් දෙකෙන් දෙකට රුපියල් රුපියල් වගේ වැඩි වෙනවා. තව කොච්චර විතර වැඩි වෙයිද කියලා කියන්න බෑ ඉතින් ඉස්සරහට. මේ යන විදියට. 800ක් ખર્ચી කර. මෙතන දැන් බොයිදසයිලා 840. උකු කියන්න. හරි ගණන් කියන්න. කලින් තිබ්බේ අපි 800ට 150ට දෙනවා. දැන් ඇෙන්දේට ගණන් වැඩි. කම්මෙත් වැඩි කරනවානේ. මෙතන ඉතන ගන්න. අයලා අද රුපියල් 800යි. රුපියල් 400ට තිබුණා කුකුල් මාසේ දැන් 800ක් දාලා මිනිස්සු කනවා. මෙහෙම යනකොට හරි අපහසුයි අපිට ඇවිල්ලා. ශ්‍රී ලංකාව දැනට ලබාගෙන ඇති කෙටි කාලීන ණය දීර්ඝ කාලීන සැලැස්මක් දක්වා වෙනස් කරගත යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත මෙල් මහතා සියතට ප්‍රකාශ කළා. එසේ කළේ නැතිනම් ඉහළ යන උද්දමනය පාලනය කිරීම තව දුරටත් අපහසු වන බවයි ඔහු පවසන්නේ. ඊයේ වාර්තා වූ පරිදි මෙරට උද්දමනය මේ වන විට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය මාස හා සැසඳීමේදී 2.1ක වැඩිවීමක්. මෙය අතිශය ඉහළ අගයක්. උද්දමනය යනු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාම ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්. භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් ඇති ආකාරය අද අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. බත් පැකට් එකේ ප්ලේන්ටිය ඉඳලා එළවලු ග්‍රෑම් 250 රුපියල් 150ක් දක්වා ඉහළ මිලකට අලෙවිවනවා. උද්දමනය තව තවත් ඉහළ යාවිද ජනතාවට ජීවත් වෙන්න බැරි වෙයිද? උද්දමනය පහළ දාන්න ක්‍රම තියෙනවද? මේ ඒ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත මෙල් මහතා.
ණය පිළිබඳ තියෙන ප්‍රශ්නය ඩොලර් ලබා ගැනීම සඳහා තියෙන ප්‍රශ්නයක් ඒක රජයේ ප්‍රතිපත්ති බදු ප්‍රතිපත්ති තුලින් ඇති වූ ප්‍රශ්නයක් ඒක නිරාවල් කරගන්න නම් අද දවසේ වැදගත්ම වෙන්නේ ණය ගෙවීමේ ක්‍රමය වෙනස් කරලා කෙටි කාලීනව ගෙවන්න තියෙන ණය දිගු කාලීනව ගෙවන ණයවලට වෙනස් කර ගැනීම. එතකොට රුපියල අව ප්‍රමාණය වුණාම විදේශ රටවල වලින් ගේන බාණ්ඩ ඒවවල මිල එතකොට වැඩිවීමක් තියෙනවා. උද්දමනය වැඩි වෙනකොට රුපියල අව ප්‍රමාණයත් ඉතාමත් ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඕනේ වෙළඳපළක යම් බාණ්ඩයක් හිඟ වුණාම ඒකේ මිල වැඩි වෙනවා. රුපියල අව ප්‍රමාණය එක පැත්තකින් උද්දමනයට කාරණයක් වෙනවා. අනිත් පැත්තෙන් કૃතිම ඇති කරගත්ත හිඟ බව උද්දමනයට තවත් කාරණයක් වෙනවා. හැමෝටම එක ලෙස වැළඳපොළට සහභාගී වී තරඟ කිරීමට හැකියාව අඩු වෙනකොට ඒ කියන්නේ සැපයුම එතකොට වෙන්නේ සැපයුම කෙටි කොටසක් තුළ රැඳ වෙනවා. අකාර්යක්ෂමතාවය හෝ නිෂ්පාදනය අඩුවක් වෙනකොට උද්දමනය ඒකට රුකුලක් වෙනවා. මේ තුනම එකවර වෙනකොට තමයි උද්දමනය මේ විදිහට ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්න තුන විසඳගත්තේ නැත්තම් උද්දමනය මං හිතන්නේ තව දිගටත් මේ විදිහට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රටට. කුඩා දරුවන් අතර යලිත් කොවිඩ් ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. මෙම තත්ත්වය භයානක වූ හොත් ඉදිරියේදී යලිත් පාසල් වැසීමේ අවධානමක් පවතින බවයි ඔහු පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව. මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතින් සහ මරණවල යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙලෙස ආසාදිතින් සහ මරණ වැඩිවීම තවත් කොවිඩ් රැල්ලකට අතගැනීමක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළ තවත් කොවිඩ් මරණ 23ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කරලෙන් කෙරෙන ක්‍රියාවලියයි එන්නතෙන් කරන ක්‍රියාවලියයි සෞඛ්‍ය පුරුදු වලින් කරන ක්‍රියාවලියයි සම්පූර්ණයෙන් තුනක්. අපි තාමත් දන්නේ නැහැ කරල කොයිතරම් දුරට සාර්ථකද කියලා. ඒ පිළිබඳව විද්වත් මතය ඉදිරිපත් වන තෙක් අපිට වචනයක් කියන්න බෑ. නමුත් ඒක සාර්ථක කරලක් නම් ඒ කරලෙන් කෙරෙන කාර්යය තමයි රෝගය ඇතිවන්නා වූ වෛරස වලට ප්‍රහාරයක් එල්ල කරලා ඒ වෛරසය බෙලහීන කරලා කටයුතු කිරීම. එන්නතෙන් කරන්නේ ඖෂධය හා සමානව නමුත් ශාරීරික ප්‍රතිශක්තිය ගොඩනැගීම හරහා ශරීරයේ වෛරස් වලට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කිරීම. කරල තිබුණත් එන්නත දුන්නත් මොනම ආකාරයකින්වත් රෝගයේ පැතිරීමේ අවදානම බරපතල ලෙස අඩුවන්නේ නැහැ. දරුවන් තුල අපි රිජ්ජරාල මාරුහල ගත්තත් කොවිඩ් 19 සහිත රෝග තත්ත්වය බවට තහවුරු වෙච්ච දරුවන්ගේ වැඩිවීමේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙන්න මේ තත්ත්වය එතරම් සුදුසු තත්ත්වයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම මේ දරුවන්ට ලැබිලා තියෙන අවස්ථාව ඉදිරියට තවදුරටත් රෝගීන් වැඩි වෙනෝතින් මේ තත්ත්වය නැවත පාසල් වැසී වසා දැමීමක් දක්වා යන්න පුළුවන් හැකියාවක් තියෙන ඒ නිසා මෙය ඉතා හොඳින් පාලනය කරගෙන ඒ දරුවන්ට ලැබුණු අවස්ථාව විශේෂයෙන්ම ඔවුන්ට නොලැබුණු අවස්ථාව නැවත ලැබිලා තියෙනවා. ඒ ඉදිරියට පවත්වා ගැනීම ඉතාම වැදගත්. වන්දසත්කම් වන්දකොත්තු අද යලිත් පාර්ලිමේන්තුවේදී කරලියට ආවා. රාජ්‍ය සේවකයන් නැමැති දරුවන් රජයේ නැමැති මවගේ ඇකේට බරක් පිය යුතු නැති බවද අමාත්‍ය වාසුදේව නානායකාර මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දැන් අද පාර්ලිමේන්තුවේ තොරතුරු. අපි යහපාලන ආණ්ඩුව 10000 වැඩි කරා විතරක් නෙමෙයි මූලික පඩියට එක්කහු කරා. බැරි වෙලාවත් මේ වැටුප වැඩි කරේ නැතිනම් අද තියෙන බඩු මිලත් එක්ක ගෑස් මිලත් එක්ක තෙල් මිලත් එක්ක රජයේ සේවකයට හිඟා කන යුගයක් ඇති වෙනවා. අද ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට යන බයයි. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්නු තීරණේ පරිදි මේ තියෙන නීතියක් යටතේ පවත්වන්න බෑ කියලා. අලුතෙන්ම නීතිය හදාන්න කියලා. සභාපතිවරයා කරපු වැරදි නිවැරදි සභානායකතුමා අපි කටයුතු කරන්න ඕනේ. ලෝටම් බලපෑ කොවිඩ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්කය කරා යෑමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒත් 21-22 වසරේදී අපමාත්‍යංශ ප්‍රේක්ෂක ඉලක්කවලට ළඟාවීමට උපාය මාර්ග ක්‍රම වේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තියෙනවා. ඒකක 47කින් ජීවන අංකය වැඩි වෙලා තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව එක ජීවන අංකයකට වැඩි විය යුතු දීමනාව රුපියල් 300ක්.
ඒකෙන් රුපියල් 14100ක් 45ක් වත් ඔබතුමන්ලා එකතු කරලා නැහැ. මව්වරුන්ට දරුවන් ඇකේට බරක්. ඒ වුණාට දරුවෝ විශ් කරන්නේ නැහනේ. විෂමතා අයින් කිරීම ගැන අපි දුන්නු එකඟතාවයන් ජනතාවට දුන්නු පොරොන්දු ඒවා ඔක්කොම නිකන් උස්ස උස්ස පෙන්නුවට වැඩක් නැහැ. අපි වලේට පැමිණි දවසේ ඉඳලා කොරෝනා. ඇත්ත තමයි හැමෝම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. යම් කිසි අතුරු දීමනාවක් දීම ගැන සලකා බලන්න. ආණ්ඩුවට පුළුවන් පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැතිනම් හදලා කියනවා කියලා සුනිල් පෙරේරා සංගීතවේදියා සඳහන් කළා රාජ්‍ය සේවය ගැන බැසිල් රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය නිසයි මට ඒක මතක් වුණේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සුවදේශ කඩු අමාත්‍යාංශය අද ඒක දාලා තියෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අපි අහනවා ඇයි ඒක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට දාලා තියෙන්නේ තමුන්නාංශලා ලෑස්ති වුණා මේ සිවිල් සේවාව පාලනය කරන්න දවස් 52 ක මන්ත්‍රණයෙන් පස්සේ අපි ආණ්ඩුවක් හදනකොට අපිට නොලැබෙන එකම අමාත්‍යාංශය තමයි නීති ආසාමයේ අමාත්‍යාංශය සමහරට දවස් 52 හොර ආණ්ඩුව කරපු අය කියන්නේ මොකද දුන්නත් නීති ආසාමයේ අමාත්‍යාංශය මුන්ට දෙන්න එපා කියන්නේ සහරාන් පස්සේ ලුහු බඳපු ජී නාලක සිල්ලට ඔබතුමාලා මොකද කරන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියලා ඩ්‍රාමා එකක් හදලා කඩපටියක් දාලා සහරාන් පස්සේ හඹාගියේ දක්ෂ නිලධාරියව සේවයෙන් එළියට දානවා හිරේ දානවා එහෙම තමයි සහරාන්ට නිදහසේ කටයුතු කරන්න ඔබතුමාලා ඉඩ කඩ හදලා දුන්නේ ඒක හොඳ මතක තියාගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයලත් එක්ක එකතු වෙලා ඒ ගහපු ගේම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නේද අපේ චිත්‍රපට සංස්ථාව තියෙන කරුවතුමා මගේ ඔළුවේ මවාගත්ත චිත්‍රපටියක් තියෙන රඟ දක්වන්න භූමිකාව සහයෝගයේ සලසා ගැනීම සඳහා මම මේ පාර්ලිමේන්තුව අවස්ථාවක් කරගන්නවා. මට මේකට ඕනි වෙනවා. ත්‍ස්සවාදී කණ්ඩායමකට සල්ලි දුන්න මේවපු කඳවුරක්. ඒකට ගමු අපි ආණ්ඩු පක්ෂයේම සියලු දෙනාම. ඊළඟට මට අවශ්‍ය වෙනවා බුදු පිළිම කඩපු, බෝවත්තු කඩපු අපේ අර නුවර මන්ත්‍රීතුමාව ගමු ඒකට. කවුද අපේ දුලුම් දුලුම් ගමන ගම අමතුමා. ඊට පස්සේ ඕනිදී කොත්තු බාස් කෙනේ. ඕනි එකෙක් ඉන්න උනම් ගාල වැඩක් නෑ. ඒක කොත්තු බාස්වත් හොඳයි. ඊ පෙරදාර පටපට ගාලා නේද? ඒක ඕනේ. ඒකට හොඳයි. මං හිතනවා අපේ ගම්මන්පොළ අමතුමා. ටක රට 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 කර ගන්න වඳ කොත්තු හදන එක්කෙනෙක් ඉන්නෝ. ඒ විනාශ වෙනවා. ආගම විනාශ වෙනවා කියලා පොඩි ආතල් ගන්න කෑල්ලකුත් තියෙනවා ඊළඟට ගම්මු අපේ වැඳ සත්කම්ම වෙන ඕන්නේ නැහැ කවුරුත් අර රිවර්ස් පෙත්ත පිළිමදව දන්වා විවල් විරවංශ මහත්තයා ගන්න මේක හොඳ නාටියක් එනවා නම දාන එක බද්ද කමතු ගුණසේන සිංහ එමුතුවා ජීආර් එක බෑ හොඳයිද නිකන් එනවාද ඇගේ ඇගේ මයිල් කැලින් ගුණාද ජීආර් එක බෑ කියලා දැම්මම මගේ චිත්‍රපටි සහරාන් කෙනෙක් ඕනේ වැඩ පිළිවෙල සහරාන්ට දාන්න මම කල්පනා කරන්නේ අලි සබ්‍රිය එමුතුවා මේ ජවනිකාවේ තියෙන ගරු එමුතුතුමනි බෝම්බයක් පරලා ජාතියක් ආගමක් රටක් විනාශ කරලා කාල කන්නේ විදිහට බලේන එක බලය ගන්න මිනිහ මරන්න ඕනි එල් බලය ලබා ගැනීම මිනිහ මේක මත ජීආර් එක බෑ කියනේ මහා මොල කරේට මම දාන්නේ වර්තමාන මුදල් ලැබුත් හොඳයි නේ ටක්කෙට ගැලපෙනවා නේද රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොනිවත රකින්නේ ඔවුන්ගේ සම්බන්ධයක් ඊට ඇති නිසාදැයි කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා පානදුර ප්‍රදේශයේ පැවති දේව මෙහෙකදී උන්වහන්සේ මේ බව පැවසුවා 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය නිසා අපේ රට තුල විශාල විනාශයක් ඇති කරන්නට යම් කිසි කණ්ඩායමක් කටයුතු කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. අපිට පිළිගන්න ඕනේ කමක් නැහැ කාගෙන්වත් කාටවත් දඬුවම් කරන්න අපිට රුදාවක් නැහැ. නමුත් අපි ඇත්ත මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ මහා නපුරු වැඩේ කරේ කවුද? ඇයි එහෙම දෙයක් කළේ? කියන එක සම්බන්ධව යථාර්ථය සත්‍ය සොයා ගැනීම පමණයි. ඒක සොයා ගන්න තුරු අපි මේ අරගලය අතහරින්නේ නැහැ. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය, තනතුරු හොබවන උදවිය, ප්‍රසිද්ධේ පොරොන්දු දුන්න උදවිය මුකුත් උනා උනේ නැහැ වගේ සාන්තුවරු වගේ ජීවත් වෙනවා. ඒක තමයි අපිට දරා ගන්න බැරි කාරණාව. ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගේ තියෙනවද මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ප්‍රශ්නයක් ඇති වෙනවා. ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියෙන හැම දෙයක්ම ක්‍රියාවට නංවන්නට කටයුතු කරන්නයි. එයාලට ඒක කරන්න බැරි නම් අඩු ගානේ කරන්න පුළුවන් එක්කෙනෙකුට හරි ඒක කරන්න බාර දෙන්න. ඒ නිසා මෙතන අපිට දේශපාලනයක් නැහැ. අපිට ඕනේ සාධාරණේ. පාලම්පාරුව පෙරළී 6 දිනක මිය ගියාට පසුව බස් රථයක් ලබා දෙන්න අද කින්ඥා දේශපාලඥයින්ට මතක් වෙලා. ඒ බස් රථයට අද කින්ඥා ජනතාව විරෝධය පළ කළා. පාලම්පාරුව පැදව පුද්ගලයා අයිතිකරු සහ මුදල් එකතු කළ පුද්ගලයා ඇතුළු 30 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.
ඊයේ පෙරවරුවේ කින්යාහි කුරුඤ්ඤාංකරණී කලපුවේදී පාලම්පාරුව පෙරලී ගියා. අහිමි වූ ජීවිත ගණන හයක්. ඒ අතර පාසල් දරුවන් ද වුණා. කලපුව හරහා පාලමක ඉදිකිරීම ආරම්භ කර වසරකට වැඩි කාලයක් ගත වෙලා තිබුණා. පාර්ලිමේන්තුවේ තේ පිළිබඳව කතා බහ ඇති වුණා. ප්‍රධාන පක්ෂ දෙකම දෙපැත්තට බෝලය පාස් කළා. එයාලා බෝල පාස් කරද්දී අහිංසක ජීවිත ගණනක් අහිමි වුණා. මේ පාලම ඉදිකරන අතරවාරයේ විකල්ප මාර්ගයක් ලබා දී තිබුණත් එයත් වටරවුමක්. ඒ නිසායි බැරල් උඩ හදපු පාරුවක් කලපුවට ආවේ. පෙරලෙනකන් එහෙම එකක් තියනවා කියලා අදාළ බලධාරීන් දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේමයි බස් රථයක් දාන්න තරම් දුර දැකපු දේශපාලනඥයෙකු මේ කින්යාවල ඉඳලත් නැහැ. ඒකයි ජනතාව අද දාපු බස් රථයටත් විරෝධය පළ කළේ. දැන් අවසානයේ පාරුව පැදවූ පුද්ගලයාත් හිමිකරුත් මුදල් එකතු කළ තැනත්ත් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ වගේ අනාරක්ෂිත පාරුවක් කලපුවට දාන්න අවසර දීපු අයව හොයාගත්තද කියලා අහන්නම ඕනේ. මීට අවසර දීපු කින්යා නගර සභාවේ වගකීම්වත් අත්අඩංගුවට ගත්තේ නැත්නම් ප්‍රශ්න කළේ නැත්නම් අපට මතක් වන්නේ කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුවයි. අන්තිමට අලියකු ලවා පාගල මරන්න නියම වුණේ ඇඟ මහත මිනිසෙකුයි. අපේ රටේ බොහෝ තීන්දු තීරණ අවසානයේට ගලා යන්නේ පහත් තැනින් ජලය ගලනවා වගේ. අදත් දේශපාලනඥයින් පාරුව පෙරලීම සිය දේශපාලන ඉදිරි ගමනේ සාධකයක් කරගෙන කතා කළ අයුරුයි මේ. පාලං අදලා ඉවර වෙනකන් විකල්ප මාර්ගයක් විදියට කිලෝමීටර් 3 මාර්ග පාරක් පාවිච්චි කරන්න. හැබැයි මේ මාර්ගය අදලා ඒ ජනතාව සමහර අය පාවිච්චි කරද්දි තමා අනාරක්ෂිත ලෙස මේ පාරුවේ සඳහා අවසර ලබා දීලා තින්නේ. ඒ සඳහා අනුගමනය කරන්න ඕන ආරක්ෂක ක්‍රමවේද කිසිවක් ඒ ලිපියේ සඳහන් කරලා නැහැ. අඩුම ලයිෆ්ස්ටයකටයක්වත් නැහැ. බලාත්කාරකමෙන් මුදල් අම්බ කිරීම සඳහා කින්යා නගරාධිපතිතුමා අවසර ලබා දීලා තියෙනවා මාරු මන්තුමාගේ ඥාතියට සායතුමාගේ දේශපාලන බලවතට. එහෙමනම් ඔබතුමාලට ඒ මිනිස්සු ඒකට අකමැති නම් ඔබතුමාලට වගකීමක් තිබුණා නේද මේකට මාර්ග සංවර්ධන අධිකාරිය ආරහාරි ෆෙරිසෝ 21ක දාන්න අපි ෆෙරිසෝ 21ක් දාන්න කටයුතු කරමින් යනවා තමුන්නාංශ හිතන්නේ ආප්ප කඩේ ආප්ප පුච්චන වාගේ පාලං හදන්න බෑ කලපුව මැද ෆයිලින් කරන්න ඕනේ ටෙස්ටිං කරන්න ඕනේ ඒකේ ප්‍රමිතිය බලන්න ඕනේ ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න තමුන්නාංශ කතා කරන්න එපා දැන් ජීවිත ගණනාවක් කරුමෙති අහිමි වෙලා තියෙනවා ඔබෙන් ආන අවසාන ප්‍රශ්නේ කැටි කර තවත් ජීවිත නැති වෙන්න පුළුවන් ඉතාල කඩිනම් වැඩපිළිවෙළ යෝජනා කරන්න දැන් දවස් කීයකින් මේක ඉවර කරනවද කියන අපි මේ පාලම ඉතායික් වෙනින් ඉදි කරන්න කියලා ගරු අපේ ජොන්ස්ටන් ඇමතුමා ඊයේ අදාළ සියලු පාර්සවලට උපදෙස් දුන්නා අපි පාලම ඉතායික් වෙනින් අදලා ඉවර කරනවා එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හෙට උදෑසන 6ට හමු වෙමු සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.